අයිබෝවන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින් රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගයි දවස උණුසුම් කළපු අසුරස්සන ප්‍රථමයි කොරෝනා පොකුරට 748ක් අදත් එක් වෙද්දී ලංකාවෙන් අලුත් ප්‍රභේදයක් අටලුගම දැන් නමේකුත් ඇහැලියගොඩ ග්‍රාම නිලධාරී වසමත් හුදෙකලාවෙන් නිදහස් පානතුරේ වෙඩි තැබීම ගැන හොයන්න පොලිස් කණ්ඩායම් හතරක් පාස්කු ප්‍රහාරයට දාපු නැති කළු සාටකය හරින් රංජන් වෙනුවෙන් දාගත්තේ ඇයි කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාරයට ලෝක සෞඛ්‍යෙන් අලුත් සායනික උපදෙස් මාලාවක් පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේදී ඊයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදු කළ මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් මිය ගියේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 32 වෘදි එක් දරුපියෙක්. ඔහු තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග පානදුර දෙසට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පල්ලිමුල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් මග හරස් කර වෙඩි තැබීම සිදු කර තිබුණා. AT-56 ගිනි අවියකින් මෙය මද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සිදුවීමක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිද්ධිය වූ ස්ථානය අද නිරීක්ෂණය කළා. මේ සිද්ධිය සම්බන්ධව පාන්දර උතුර පොලිස් ස්ථානය මගින් කරන පරීක්ෂණයට අමතරව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයත් ඒ වගේම දෙමටකොඩ කොළඹ අපරාධ කොට්ටාශීන දරි කණ්ඩායමකුත් ඇතුළුව කණ්ඩායම් හතරක් මේ වෙද්දී පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තිනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් අදගත් තොරතුරු රසක් මේ වෙද්දී අනාවරණය කරගන්න සමත් වෙලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා දින කිහිපයක් ඇතුළත මේ අපරාධයට අදාළ සැකකරුවන් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපිට හැකියාව ලැබෙයි කියලා. මෙවැනි අපරාධවලට නැවත හිස වේසීමේ කිසිම ආකාරයකින් අපි ඉඩක් තවන්නේ නැහැ. मंत्री हरीन प्रणांदु कियन करन दे हरिद वर्दिद पास्को प्रहारेट नेती कलु साटके रंजन विन्वेन दागत्ते मुकद दसुन वसंत सुदानम हरीन गिन्म एगेन आहन्न අද හරිද වැරදිද විශේෂාංගයට අපි සම්බන්ධ කරගන්නේ සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහත්මයා. හරින් ප්‍රනාන්දු මහත්මයා අධිකරණයෙන් වැරදි කරවිච්ච කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින එක හරිද? තුමා උසාවියත් එක්ක පැටලිච්ච පැටලෙවිල්ල එක නම දෙයක්. නමුත් තුමා කියපු කන්ටෙන්ට් එක පිළිබඳව තමයි අපි ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ. රංජන් රාමනායක මහත්මයා අධිකරණය වැරදි කරවි කියලා හිරගෙදෙට්ට යනකම් ඇයි බැරි වුණ ඔබතුමාට ඔහු නිවැරදි කරන්නේ? මම රංජන්ට ඇත්තටම ෆෝන් එකෙන් කතා කරන්න ගිය කාලේ නම් බයයි. රංජන් රාමනායක මහත්මයාට මේ දේ වෙනවා කියන එක අපි දැනන් හිටියා. හැබැයි රංජන් රාමනායක අධිකරණයෙන් වැරදි කරවි කියලා හිරගෙට යනකම් රංජන් කියපු දේවල් සම්බන්ධයෙන් පෙනී හිටින අපි දැක්කේ නෑ ඔබතුමාලා. ඒක වෙනම කරුණක්. ඔබතුමාලා දන්නවා අපිට උනත් ඒ අභියෝගය තියෙන 16 අයිතිය පිළිබඳ ගැටලුවක් තියෙන අපිට විවේචනය කරන්න බෑ කියලා තියෙනවා. අපිට දැන් යන්තිසියෙන්ගේ නමක් වොත් නඩු වැටෙන තත්ත්වයක් තියෙනවා. රංජන් රාමනායක කියන තනිකර මිනිහා මං දන්නාම අපිට සාධාරණයක් කරන එක මං හිතනවා පවු නෑ කියලා. මොකද්ද ඔබතුමාලා බලාපොරොත්තු වෙන සාධාරණ? ලෝකේ භූතභාවයත් එක්ක කතා කිරීමේ භාෂාවෙන් ඉදහස තියෙන්න ඕනේ. හරියට මෙහෙම කියන්න පුළුවන් වීම තමයි රටක නිදහසේ පළවෙනි ලක්ෂණය, ප්‍රජාතන්ත්‍රවාදයේ පළවෙනි ලක්ෂණය. යන ගමනේදී භාෂාවෙන් නැති කරන්න කරන තව ක්‍රමයක් තමයි මේ මඩගෙයි. ඔබතුමා ඔය කියන්නේ රංජන් රාමනායකගේ ඡන්ද ටිකට හරින් ප්‍රනාන්දු ඉවල්ලන්න හදනවා කියන චෝදනාවක් මඩ ගැහිමක් කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ මට රංජන් රාමනායක රොඩා ලොකු අයිතියක් තියෙන කෙනෙක්. ඔබතුමා පොලිස්පතිතුමාට පැමිණිලි කරලා තිබුණා ජනාධිපතිතුමා ඔබතුමාට මරණ තර්ජන කළා කියලා. නෑ මම මරණ තර්ජනයක් කියලා කිව්වේ නෑ. මම කිව්වා එතුමාගේ ප්‍රකාශය මට තර්ජනයක් වීමේ අවදානමක් වෙනවා. ජනාධිපතිතුමා එතනදි කිව්වේ පාදක දේශපාලනයට මම කැමති නැහැ කියලා. අනෙක් පැත්තෙන් හරින් ප්‍රනාන්දු කියන නමත් කිව්වා. හැබැයි අපි දැක්කේ නෑ ඔබතුමාට තර්ජනයක් කරන. එයා කතාව කිව්වේ නෑ. එයා කියනවා බලන්න කතා කරපු විලා නන්දසේන නන්දසේන කිව්වා කියලා. මම උපැන්නේ තියෙන පළවෙනි නම නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියන නම මම පාවිච්චි කරා. සෙයිත් හරින් ප්‍රනාන්දු කියන ඔබේ මුල් නම. නෑ ඒක බොරු. මම අද සෙයිත් දුනයි කියලා. මගේ ජාතකයේ අදාළ වෙන්න ඕනේ නෑ. මගේ දේශපාලන තුරටවත් මිනිහට මාව වටන්නත් මේකෙන් පෙන්වන්නේ අපේ මානසිකත්වය. පාර්ලිමේන්තුවේදී PCR ඇන්ටිජන් පරීක්ෂණ කරනවා වගේම කුකින් පරීක්ෂණයක් කරන්න කියලා යෝජනාවක් තිබුණා. මම කිරික වැඩි පූර්වාදර්ශයක්. විශ්ව කලබුණාට දොස්තරලා කලබල වෙන්නේ ජොත් වෙනක ලෙඩ. ඔබතුමා පාර්ලිමේන්තුවේ කතා කරන හැටි දැක්කම ඒව භාවිතා කරලා अनिवार्य पास
රංජන රාමනායක වෙනුවෙන් දැම්මේ නිකන් නෙවෙයි කියලා. ඒ කළුසාටකේ දාගන්නුම එක වචනයෙන් කියනවා ඉදිරියේදී උදින්න දෙයියෝ ඔප්පු කරලා දෙන්නයි. ඒකට වක් කියන්න ඕනේ මිනිස්සු ඉන්නාන්නේ. ඇත්තටම ඔබතුමාට තර්ජන තියෙනවද? මම කියනවා තියෙනවා කියලා. මම ඒ සම්බන්ධයෙන් බාර දීලා තියෙන්නේ පොලිසියට නෙවෙයි උඩ කෙනාට. කවුද ඒ කෙනා? මම විශ්වාස කරන දෙයියෝ. තවත් කොරෝනා ආසාදිතයින් 748 දෙනෙකු අද දිනේ අලුතින් හඳුනාගනිද්දී 700කට වැඩි පිරිසකට සුවය ලබා නිවෙස් වෙත යන්න පුළුවන් වුණා. මේ අතර කොරෝනාවට එරෙහි එන්නත මේ සතියේදී මෙරටට රැගෙන එන්නට සියලු කටයුතු සූදානම් බවයි සෞඛ්‍ය බලතහරින් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව තුලින් හඳුනාගත් කොරෝනා වෛරස් ප්‍රභේදය මීට පෙර හඳුනාගත් ප්‍රභේදවලට වඩා වෙනස් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. එම වෛරස් ප්‍රභේදය ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල ව්‍යාප්ත වූ වෛරසයට සමාන ලක්ෂණ ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. පර්යේෂණ මගින් අපි හඳුනාගෙන තියෙනවා ශ්‍රී ලංකාවට ආවෙනික වූ ලීනේජ් එකක් දැන් හඳුනලා තියෙනවා. B1411 ලීනේජ් එක විදිහට 100% ශ්‍රී ලංකන් ලීනේජ් එකක් නම් වෙලා තියෙනවා. ඊට අමතරව අලුත් පර්යේෂණ වලින් අපි තවත් දෙයක් හඳුනාගෙන තියෙනවා. ඒක තමයි පහුගිය සති දෙකේ අපි වාර්තා වෙච්ච සමහර රෝගීන්ගේ විශේෂිත වූ මියුටේෂන් එකක් තියෙනවා. N439K කියන මියුටේෂන් එක. ඒකට අදාළව ලීනේජ් එක තියෙනවා B1258. ඒක ප්‍රධාන වශයෙන් දැනට වාර්තා වෙලා තියෙන්නේ ඉංගලන්තයේ, ඩෙන්මාර්ක්, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනි කියන රටවල ඒ වෛරස් එකටත් මනින් පැතිරීමේ හැකියාව තියෙනවා. මේ පිළිබඳව වැඩි බියක් ඇති කරගන්න යුතු නැහැ. මොකද හේතුව මේ මියුටේෂන් එක ට්‍රාන්ස්මිසිබිලිටි එක වැඩි වුණත්, මේක මොනොක්ලෝනල් ඇන්ටිබොඩීස් වලින් ඉවේඩ් වෙන්න පුළුවන් වුණත්, තාමත් මේ වැක්සින් ඉමුනිටි එකට ජෙනටික් මියුටේෂන් එකත් කිසිම බලපෑමක් නැත කියන එක තමයි දැනට වාර්තා වෙලා තියෙනවා. ඉතින් අපි ඉදිරියටත් මේ වගේ පර්යේෂණ සිදු කරගෙන යනවා. කොරෝනාවට එරෙහි එන්නත මෙම සතිය තුළ මෙරටට රැගෙන එන අතර ඊට පසු එන්නත් මිලදී ගැනීම සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනන්දපුල්ලි මහත්මිය ප්‍රකාශ කළා. මේ සතිය ඇතුළත අපිට එන්නත ලංකාවට එනවා. ඒ ලැබිච්ච වහාම ඊළඟ දවසේ ඉඳලා අපි එන්නත් කරන ආරම්භ කරන්න මේ වෙනකොට සියලුම සැලසුම් සකස් කරලා තියෙනවා. මේ එන්නත හරහා කොවිඩ් වෛරසයට විරුද්ධව ඒ අවශ්‍ය කරන ප්‍රතිදේහ ඇඟේ නිෂ්පාදනය වෙලා ඒ තුලින් ඉතාමත් උග්‍ර තත්ත්වේ ආසාදනය වීම අවම කරන්න මේ එන්නත කටයුතු කරනවා කියලා විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. හඳුනාගෙන තියෙනවා ප්‍රමුඛතා කණ්ඩායම් කොවිඩ් මර්ධනයේ ඉදිරිපෙළේ කටයුතු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රය සියලුම දෙනත් ත්‍රිවිධ හමුදාව පොලිසිය එකතු කරගත්තම 103කට ආසන්න පිරිසක් ඉන්නවා. පළවෙනි මාත්‍රාව ලබා දීලා සති 3කින් දෙවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරනවා. ඒ අතර අපිට කෝවැක් පහසුකම හරහා 120ක එන්නත් ප්‍රමාණයක් නොමිලේ ලැබෙන්නත් නියමිතයි. ඊට අමතරව අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී අරගෙන රටේ ජනතාවට ඒ ප්‍රමුඛතාගත කරලා තියෙන ලැයිස්තු අනුව ඒ එන්නත ලබා දීම සඳහා මේ වෙන විට රජය සෑදී පැහැදී ඉන්නවායි. ඇස්ට්‍රාසෙනිකා එන්නතරගත් ඉන්දියා ගුවන් සේවයට ඇත් ගුවන් යානය හෙට දහවල් කටුනායක ගුවන්තොටුපළට පැමිණීමට නියමිත බව ඉන්දියා ගුවන් සේවයේ කටුනායක ගුවන්තොටුපළ කළමනාකරු සරණත් පීරිස් මහතා පවසනවා. ගුවන් යානය තුළ ඇති විශේෂ ශීතකරණ පහසුකම් යටතේ එන්නත් ගබඩා කර රැගෙනීම සිදු කෙරෙනවා. කටුනායක ගුවන්තොටුපළට පැමිණි වහාම එන්නත් තුග ශීතාගාර තුළ ගබඩා කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. මේ අතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අට්ලුගම ග්‍රාමීලධාරී වසම් 9ක් හිට උදැසන 5 සිට හුදෙකලා බැවින් නිදහස් කර තිබෙනවා. මෙසේ නිදහස් කර තිබෙන්නේ 659 ඊ බෝකාවත්ත, 659 සී බමුණුමුල්ල, 657 ඒ කොළමැදිරිය, 659 බී කොරවෙල, 660 බමුණුමුල්ල, 659 අටලුගම නැගෙනහිර, 659 ඊ අටලුගම බටහිර, 660 ඒ එපිටමුල්ල, 659 ඩී ගල්ගේ මණ්ඩිය යන ග්‍රාමීණ සේවා වසම්. එමෙන්ම ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මොරගල ග්‍රාමනිලධාරී වසමද හුදෙකලා බවින් නිදහස් කර තිබෙනවා. අද දිනේදී ආසාදිතින් 748 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිත සංඛ්‍යාව 59,915, 8,580 දෙනෙකු රුවන්වැල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 51,046ක්. COVID-19 19 ආසාදිත පුද්ගලයෙකුගේ මරණයක් වාර්තා වීමත් සමග මරණ සංඛ්‍යාව 288 දක්වා ඉහළ ගියා.
රාගම ප්‍රදේශය පදිංචි වයස අවුරුදු 71 කාන්තාවක්ද ජාතික බෝන රෝග විද්‍යාලයේදී මේ කොස්ත වෙනවා මාතර පිටපැද්දර දැරංගල සැතේ අරණ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 13 දිනකට කොරෝනා ආසාදින වී ඇති බවට මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවසනවා කාන්තාවන් 8 දිනකු පිරිමි පුද්ගලයන් 4 දිනකු හා සේවකයෙකුයි කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණේ මේ අතර කෙවුණු පැය 24 තුළ ගෝලීය වශයෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 449073ක් මරණ 9597ක් සිදු වී තිබෙනවා. ගෙවි ගිය පැය 24 තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 152244 දෙනෙකු වාර්තා වී මරණ 1897ක් සිදුව තිබෙනවා. බ්‍රසීලයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 28364ක් මරණ 631ක් සිදු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බ්‍රිතාන්‍යෙන් ආසාදිතයන් 22195 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 592ක්. රුසියාවෙන් ආසාදිතයන් 19290ක් වාර්තා වුණු අතර මරණ 456ක් සිදු වී තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයන් 9036 දෙනෙකු වාර්තා වුණා. මරණ 116ක් සිදු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. රටේ ජනතාවගේ දල දේශීය සතුට උදා කිරීම තම වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක ජනතා මෙහෙවර යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති හමුවකට එක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. ගමින් ගමට ගොස් ජනතාවගේ ගැටලුවලට විපක්ෂයක් ලෙස පිළිතුරු ලබා දීම විපක්ෂ නායක ජනතා මෙහෙවරේ අරමුණයි. මෙහිදී ජනතාව ඔවුන් මුහුණ දෙන ගැටලු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත් කළා. ජනතාව සතුටෙන්ද ජීවත් වෙන්නේ ජනතාව තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා පොදු ජනතාව සෑහීමකට පත් වෙනවා මම හිතනවා දල දේශීය සතුට ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ GNH gross national happiness දැන් කාලේ එළවිලා තිබෙනවා අපි හැමෝටම රටේ ජනතාවගේ දල දේශීය සතුටට මුල් තැන දෙන්න සමගි ජනබලවේගයේ තනතුරු සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් මත පළ කරනවා එහෙත් අවසන් තීරණය ගෙන නැහැයි කියලා පක්ෂ සමාජිකයන් පවසන්නේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයට තනිව ගමනක් නැති බවයි සමගි බලවේගයේ ව්‍යවස්ථාව පසුගිය දෙසැම්බර් 17 වෙනිදා අනුමත වුණා එදාත් පැවතිච්ච රැස්වීමෙදි කෙරුණේ ව්‍යවස්ථාවට අනුකූලව කුත්‍යාධිකාරී මණ්ඩලය නිලධාරී මණ්ඩලය ප්‍රකාශ කිරීම හැබැයි නිලධාරී මණ්ඩලය අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ ඊළඟ කුත්‍යාධිකාරී මණ්ඩලයේදී මාධ්‍යවලට MM දෙන නිවේදන නිකුත් කළාට නිල කුත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරියෙන් නිලධාරී මණ්ඩලය අනුමත වෙන්නේ ඊළඟ එකේදී බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රකාශ කළා ඉතින් අපේ ඒ 16 දෙනා සම්බන්ධයෙන් කවර වගකීම්ද පැවරෙන්නේ මේ ඉදිරි දින කීපය තුල සාකච්ඡාවක් පැවැත්වෙනවා 2019 වසර සඳහා පමණක් විදේශ ස්ථානාපති කාර්යාලවල ලාංකික නිලධාරීන් වෙනුවෙන් රුපියල් මිලියන 800ක් වැය කරලා තියෙනවා කියලා ඔප්පු වෙලා මේ හෙලිදරව්ව සිද්ධ වෙලා තියෙන්නේ කෝප් කමිටුවේදී මේ වගේ දෙවැන්ත මුදලක් වියදම් කරලා නඩත්තු කරපු නිලධාරීන්ගෙන් රට වෙනුවෙන් අපේක්ෂිත සේවාවක් ඉටු වෙලා තියෙනවාද කියලා සොයා බලන්න ඕනි කියලා තමයි කෝප් කමිටුව අවධාරණයෙන්ම කියන්නේ විදේශ රැකියා ශිත්‍රයේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව විමර්ශනය සඳහා කෝප් කමිටුව රැස්ුණා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හිරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් නිසා අසරණව සිටින විදේශගත ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අරමුදල් වැය කොට ගෙන්වා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස කෝප් කමිටුව එම කාර්යංශයට දැනුම් දුන්නා කාර්යංශයේ සතු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 14ක් එම මුදල් යොදවා ශ්‍රී ලංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බව කාර්යංශයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ පැවසුවා මැද පෙරදිග තෙල් මිල පහළ යාම හා කොවිඩ් නිසා රැකියා අහිමි වූ ශ්‍රී ලංකිකයින් 24721 දෙනෙකු තමන් දිවිනට ගින්වා ගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැනටමත් ඉල්ලා තිබෙනවා වත්මන් රැකියා අවශ්‍යතාවන්ට අනුව විදේශ රැකියා පුහුණු කටයුතු සඳහා ඉදිරි අවුරුදු 5 වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙසද කෝප් කමිටුව දැනුම් දුන්නා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශ රටවලට යැවීමේදී ඔවුන්ගේ ආරක්ෂාව හා රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කළ හැකි නව රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම වැදගත් වෙනවා. එහිදී විදේශ ශ්‍රමිකයන්ගේ මානවීය අවශ්‍යතා ආරක්ෂාව සහ සුබසාධනීය තහවුරු කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය සමග එක්ව මීට වඩා වගකීමෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය ක්‍රියා කළ යුතු බවයි කෝප් කමිටුව අවධාරණය කළේ.
විදේශ රටවල තානාපති කාර්යාලවල සේවය සඳහා පසුගිය කාලයේ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා විවිධ අක්‍රමිකතා සිදුව තිබෙනවා. ඒ අනුව සුදුසු බඳවා ගැනීමේ පටිපාටියක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කරවා ගන්නා ලෙසද කෝප් කමිටුව අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන්නා. යාපනයේ පාරට බැස දෙමළ ජනතාව දෙමළ ජාතික සංධානයට දැඩි විරෝධයක් දක්වලා තියෙනවා. දෙමළ සංධානයේ උතුරු නැගෙනහිර ජනතාව රවටන බවටයි යාපනයේ ජනතාව චෝදනා කරන්නේ. දෙමළ ජාතික සංධානය සියලු දෙමළ ජනතාව රැවටීමට ලක් කරන බව පවසමින් යාපනයේදී උද්ඝෝෂණයක් පැවැත්තුණා. යාපනයේ සිවිල් සංවිධාන කීපයක් සංවිධාන කර තිබූ උද්ඝෝෂණ පෙළපාළිය ආරම්භ වුණේ දොරයප්පා ක්‍රීඩාංගණය අසලින්. දෙමළ ජාතික සංධානයේ ඩයස්පෝරාව ඇතුළු ජාත්‍යන්තරයට අවශ්‍ය අන්දමින් ක්‍රියා කරන බවටයි ඔවුන් චෝදනා කළේ. කතරගම වැඩසිටි කන්ද පුදබිමේ ආවාසිකයේ කොල්ල කෑමට උත්සාහ දරූ හත් දෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. වැඩසිටි කන්ද ප්‍රවාහන සේවයේ කළමනාකරුට හා රේදුරන්ට පහර දී වාහන කොල්ලකා මෙම පිරිස උඩමළුවට පැමිණ තිබෙනවා. අවිගත් පිරිස ආවාසිකයේ ඉබියතුරු කඩා කොල්ල කෑමට උත්සාහ දරූ බව පූජ්‍ය හිල්ලේ ඥානানন্দ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා. මණ්ඩතිව් කුමුරුයායක තිබූ අනාරක්ෂිත ලිඳකට වැටීමෙන් අවුරුදු 5ක හා අවුරුදු 7ක දරුවන් දෙදෙනෙකු පසුගිය තාමිය ගියා. එම ලිඳ වසා දමන ලෙස බලධාරීන් දැනුවත් කළද එය ඉටු නොවීම හා තමන්ට සාධාරණයක් නොවුණු බව පවසමින් එම දරුවන්ගේ පියා යාපනය මානහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මවනල්ල බොදුපිලිම කඩපු එකත් වනාත විල්ලුවේ පුපුරණ ද්‍රව්‍යවලට සම්බන්ධයත් එකම කණ්ඩායමක් නිසා වෙන්න පුළුවන් ලොකු විනාශයක් ගැන පාස්කු ප්‍රහාරයට කලින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව දැනුවත් කළා කියලා CIDA හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද හෙළි කළා. ඔව් සහන්. ඒ තොරතුරු ගැන කිව්වට මෛත්‍රීපාල මහත්මයා ඒ ගැන කිසිම උනන්දුවක් අරගත්තේ නැහැ කියලා තමයි ශානි අබේසේකර මහත්මයා අද පාස්කු කොමිසමේදී හෙළිදරව් කළේ. ශානි අබේසේකර මහතා කොළඹ ජාතික රෝහලේ 42 වට්ටුවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ. වනාත විල්ලුව ලැක්ටෝවත්තෙන් 2019 ජනවාරි 16 වෙනිදා විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමත් සමග ඔබ කවර නිගමනයකටද ආවේ? යම් අපරාධ කල්ලියක් විශාල ජීවිත හානියක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවක් වැටහුණා. අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සිදු වූයේ මාමනැල්ල බුදුපිලිම කැඩීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ දිගුවක් ලෙසයි. එම සිදුවීම් දෙකටම සම්බන්ධ එකම අන්තවාදී කණ්ඩායමක් බවට විමර්ශනවලදී අනාවරණ වුණා. අදාළ කණ්ඩායමේ නායකයා සහරන් හෂීම් නැමැත්තෙක්. ඔහු අත්අඩංගුවට ගැනීමට මගේ යටතේ සිටි පොලිස් පරීක්ෂක මාර්සිංහ ඇතුළු කණ්ඩායම උත්සාහ කරමින් සිටියා. විමර්ශන තුලින් සහරන් හෂීම් වනාත විල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ මාවනැල්ල බුදුපිලිමවලට පහර දීමට සම්බන්ධ බව අනාවරණය වී තිබියදීත් ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වුණේයි. අපි සාමාන්‍යයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් රැඳී සිටින ස්ථාන සොයාගනු ලබන්නේ දුරකථන කුළුණු වාර්තා ඔස්සේ. නමුත් මේ සහරන් හෂීම් ඇතුළු කණ්ඩායම ත්‍රීමා කියන ඇප් එක භාවිත කරලා තමයි සම්බන්ධතා පවත්වලා තිබුණේ. ඒ නිසා අපිට ඔවුන් රැඳී සිටින ස්ථාන නිශ්චිතව තහවුරු කරගන්න හැකි වුණේ නැහැ. අපි ඒ ඇප් එක අයිති සමාගමෙන් තොරතුරු ඉල්ලුවා. මලංග ලිඛිත සාක්ෂි තියෙනවා. නමුත් ඔවුන් අපිට තොරතුරු දුන්නේ නැහැ. ඔය කියන කාලවකවානුවේ එක්තරා දිනක මමයි ඒ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනිරත් මහත්මයයි ප්‍රකාශයක් ගන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මුණගැහෙන්න පැජට් පාරේ නිවසට ගියා. ප්‍රකාශ අරන් ඉවර වෙලා රෑ කෑම කන ගමන් අපි ජනාධිපතිවරයාට කිව්වා, සර්, මාවනැල්ලටයි ලැක්ටෝවත්තටයි එකම කණ්ඩායමක් සම්බන්ධ නිසා මේක සුළුවෙන් තකන්න එපා. ඔවුන් විශාල විනාශයක් කරන්න පුළුවන්. සර්, මේ ගැන ආරක්ෂක කවුන්සිලේදී කතා කරන්න කියලා. එතකොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා, හරි රවි, මම ඒ ගැන කතා කරන්න අවස්ථාවක් අරන් දෙන්නම් කියලා. නමුත් කිසිම අවස්ථාවක හිටපු ජනාධිපතිවරයා ඒ ගැන කතා කරන්න අපිව කැඳවුවේ නැහැ. ඔබ එම අවස්ථාවේදී සහරාන්ගේ නම කිව්වද? සහරාන් කියලා නම නම් කිව්වේ නෑ ස්වාමීනි. නමුත් අපි පැහැදිලිව අන්තවාදී කණ්ඩායම ගැන කිව්වා. සංවිධානයක් කිව්වම ගණන් ගන්නේ නැති කෙනා පුද්ගලයෙක්ගේ නමක් කිව්වම ගණන් ගනීද? මොකද සහරන් කියන්නේ නමක් විතරයි. වනාත විල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් ඉදිරියේදී මේ රට ලේ විලක් කිරීමට සැලසුමක් තිබෙන බවක් අනාවරණය වුණාද? ලේ විලක් කරන්න කියලම කියන්න නම් බැහැ. නමුත් වනාත විල්ලුව විශාල පුපුරණ ද්‍රව්‍ය තොගය අපි සොයා ගන්නේ නැතුව ඒවා උපයෝගී කරගෙන ප්‍රහාරයක් කළා නම් ලේ විලක් වෙන්න තිබ්බා. ඒ වගේම වනාත විල්ලුව විමර්ශනයෙන් අනාවරණය වෙලා තිබුණා 2019 මැයි වෙද්දි ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ගැන. ඔබ ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත් කළාද? වනාත විල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ මවනැල්ලේ බුදුපිලිම කැඩීමට එකම කණ්ඩායමක් සම්බන්ධ බව අපි කිව්වා. එය සුළුකොට තකන්න එපා කියලා කිව්වා.
නමුත් ඒ පිළිබඳ වැරදුර තොරතුරු ගන්න අපිට කැඳවීමක් කලේ නැහැ. එහෙම කැඳවුවා නම් ඔය ගැනත් කියනවා. ඒ වගේම සවිස්තරාත්මක වාර්තාවකුත් ලබා දෙනවා. 60 දශකයේ චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක වූ නලිනී අබේපාල මහත්මිය අභාවප්‍රාප්ත වුණා. ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ නලිනී අබේපාල මහත්මිය මිය යන විට 83 වන වියෙහි පසු වුණා. හඳහන නලඟන කුරුළු බැද්ද කල කල දේ පළ පළ දේ අවිශ්වාසය සිතක මහිම සමාජයේ අපි ඔක්කම සමානයි. ඇතුළු චිත්‍රපට රසකට ඇයි රංගනීන් දායක වුණා. වේදිකාවේද සිය රංගන හැකියාව ප්‍රදර්ශනය කළ නලිනී අබේපාල මහත්මිය සිවම්මා දනපාල කැලෑමල් මල්්‍යහනාව දුගී දුක ඇය දායක වූ වේදිකා නාට්‍ය වනවා. අභාවප්‍රාප්ත නලිනී අබේපාල මහත්මියගේ දේහය මහනුවර කටුගස්තොට සෙනරත් ගම උතුර අංක 219 දරණ නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහ පිළිබඳ අවසන් කටයුතු හරිස්පත්තුව යටිවාවල පුදු සසන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් ස්වාධින රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.